අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මුලින්ම බලමු ප්‍රවෘත්ති සිරස්තල. නිරෝධායන ඇඳිරිය ඔක්තෝබර් පළමුවනදා දක්වා දීර්ඝ කෙරේ. ගුවන්තොටුපලේ ආරක්ෂාව සහතිකයි. ආරක්ෂක ලේකම් ගෙන් නිවේදනයක්. සිනවැක් ලක්ෂ 10ක් නොමිලේම අපට දෙන්න චීනය කැමැත්තෙන්. ඇමරිකා, ඔස්ට්‍රේලියා හා බ්‍රිතාන්‍ය ආරක්ෂක ගිවිසුමට රටවල් රැසක විරෝධය. රටපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිර නීතිය ලබන පළමු උනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කෙරුණා. රට තුළ පවත්නා තත්ත්වයේ පිළිබඳ දීර්ඝ වශයෙන් සිදු කෙරුණු කරුණු සමාලෝචනයකින් අනතුරුවයි මෙම තීරණය ගනු ලැබුවේ. කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එය පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ගවල එක් පියවරක් ලෙස දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳුරු නීතිය පනවනු ලැබුවේ පසුගිය 20 වනදායි. එය පසුගිය 30 වනදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිතව තිබුණද පවත්නා තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් අවස්ථා කිහිපයකදී එය දීර්ඝ කෙරුණා. මෙම නිරෝධායන ඇඳුරු නීතිය පැනවීම හමුවේ මෙවන විට කොරෝනා රෝගීන් වාර්තා වීමේ හා මරණ වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබෙන අතර රට ජලි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු වුණා. කෙසේ වුවත් පවත්නා තත්ත්වය දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් මස පළමුවනදා අලුයම 4 දක්වා නිරෝධායන ඇඳුරු නීතිය දීර්ඝ කිරීමට කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය රැස්වීමේදී තීරණය වුණා. මෙතර සංචරණ සීමා කඩ කරන්නන්ට එරෙහිවද නීතිය දැඩිව ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳුරු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ දිනේත් දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. එම මෙහෙයුම් මගින් පුද්ගලයන් 816ක් සහ වාහන 77ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම නිරෝධායන ඇඳුරු නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 17689ක්, ඒ වගේම වාහන 1883ක් පොලිසිය භාරයට ගැනීමට කටයුතු කරනු ලැබුවා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවටගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 73894ක් වෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරන්ගොඩ, මින්නේරිය, ජයන්තිපුර, ගිරිතලේ සහ පොළොන්නරුව නගරවල නිරෝධායන ඇඳුරු නීතිය කඩකරමින් විවෘත කර තිබූ වෙළඳසල් වසා දැමීමට පියවර ගැනුණා. යුද හමුදාවේ මැදිහත් වීමෙනුයි එය ක්‍රියාවට නැඟුණේ. චීනය නිෂ්පාදනය කරපු සිනෝවැක් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අපේ රටට පරිත්‍යාග කරන්න චීන රජය තීරණය කළා තියෙනවා. කොරෝනාවට එරෙහි කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් අපේ රටේ පිරිස 1,37,00,000ට ආසන්න වී තිබෙනවා. මේ අතරේ පැය 24ක් තුළදී අපේ රටේ PCR පරීක්ෂණ 9,600කට අධික ප්‍රමාණයක් සිද්ධ කරලා තියෙනවා. කොරෝනා ආසාදිතීන් 58,000ක් තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මෙවර විට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 4,98,694ක්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 58,287ක්, සුවලබූ සංඛ්‍යාව 4,28,590ක් වනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නල්වරයා පෙරේදා තහවුරු කළ ඊයේ වාර්තා කර ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 118ක් වනවා. මෙහිදී පිරිමි පුද්ගලින්ගේ මරණ 61ක් හා කාන්තා මරණ 57ක් සිදුව තිබෙනවා. මියගේ අය අතුරින් 95 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි අයයි. එය අනුව මෙරට වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,817ක් වනවා. ඊයේ දිනේ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 9,672ක්, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3,782ක් ඊයේ සිදුකර තිබෙනවා. බස්නාහිර පළාතේ වයස අවුරුදු 27-29 අතර තරුණ පිරිසට එන්නත් ලබා දීම වේරහැර ශ්‍රී ලංකා යුද හමුදා පළමුවන වෛද්‍ය බලකා එන්නත් කරන මධ්‍යස්ථානයේදී අදත් සිදුවනවා. සයිනෆෝම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමයි මෙහිදී සිදුවන්නේ. දියතු වෙන පරිශ්‍රයේ සහ විහාර මහදේවී උද්‍යාන පරිශ්‍රයේදී එන්නත් ලබා දීම අද දිනෙත් සිදු කෙරෙනවා. කිසිදු තදබදයකින් තොරව මෙම ස්ථානවලදී කොරෝනා මර්ධන එන්නත් ලබා ගත හැකි. කොරෝනාවට එරෙහි කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් පිරිස 1,36,92,202 දෙනෙකු වනවා. 1,08,67,900 දෙනෙකු දෙවන මාත්‍රාව ලබා ගත්තා.
චීන නිෂ්පාදිත සිනෝවැක් එන්නත් මාත්‍ර ලක්ෂ 10ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. මෙරට එන්නත් කරන ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහායි මෙම එන්නත් ලබා දීම සිදු කරන්නේ. සිනෝවැක් යනු ලොව මෙතෙක් වැඩි වශයෙන්ම භාවිත කර ඇති එන්නත් වර්ගයයි. පසුගිය මාසයේ අවසන් වන විට ලෝපුරා රටවල් 50කට වැඩි සංඛ්‍යාවකට එන්නත් මාත්‍ර බිලියන 1.8කට වැඩි ප්‍රමාණයක් සම්පාදනය කර තිබෙනවා. මේ අතරින් බිලියන 1.4ක ප්‍රමාණයක් දැන්ටමත් භාවිතයට ගෙන අවසන්. මේ අතර එන්නත් පිළිබඳ ඇතමුන් ගෙන යන අසත්‍ය ප්‍රචාර වලට රැවටීමෙන් වළකින්නයි සෞඛ්‍යංශ ජනතාවකෙන් ඉල්ලා සිටිනවා. අපිට ෆයිසර් එන්නත යම් අවස්ථාවක ලබා ගැනීමට සිදු වුණොත් ඒ අවස්ථාව වෙනකොට වෙන එන්නතක් ලබාගෙන තිබුණත් වෛද්‍ය උපදෙස් ඒ සම්බන්ධයෙන් ලබාගෙන නැවත ඒ එන්නත ලබා ගැනීමට අපහසුයක් වෙන්නේ නැහැ. කවදා හෝ අපිට ෆයිසර් එන්නත හෝ මෙවැනි එන්නතක් ලබා ගැනීමට වෙනකොට අපිට ගැටලුවක් මතුවේ කියන ප්‍රශ්නේ ඉස්සරහට දාලා මේ එන්නත ලබා ගැනීම ප්‍රමාද කරන්න එපා. අපිට අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඕනෑම එන්නතක් ලබා දීමේ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. එවැනි සැබෑ අවශ්‍යතාවයක් මතුවුණු අවස්ථාවක එතෙක් ලබා ගන්න තියෙන ළඟම ස්ථානයෙන් මේ එන්නත ලබා ගන්න මේ එක එන්නතින්වත් ඔය සමහර කතා කරන විදිහේ අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. ඒවා රැවටීමට කරන සූක්ෂ්ම ක්‍රියාවලියක්. ලිංගිත බලහීනතාවය වැනි දේවල් ඉස්සරහට දාලා තරුණ පරපුර නොමග යවලා තියෙනවා. මේවට අහු වෙන්න එපා. රෝගීන් සංඛ්‍යාවෙත් ලොකු වෙනසක් අඩුවීමක් අපි දකිනවා. මේ අඩුවීමට සාපේක්ෂව දැඩි ලෙස රෝගාතුරවන රෝගීන් සංඛ්‍යාවත් සාපේක්ෂ අඩුවීමක් වෙනවා. ඒ හරහා මිය යන රෝගීන් සංඛ්‍යාවත් අඩුවීමක් වෙනවා. නමුත් ඉදිරි කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම රෝගීන් 100කට මිය යන සංඛ්‍යාව හැටියට සැලකිල්ලට ගත්තාම ක්‍රමානුකූලව අඩු වුණොත් මං හිතනවා අන්න ඒක මේ එන්නත් කරන්නේ ප්‍රතිඵලයක් හැටියට බොහෝ වෙලාවට අපිට දකින්න පුළුවන්. රෝගය බෝ වෙන්න ඉඩකඩක් තිබෙනවා නම් ඒවා අවුරමින් කටයුතු කරන්න අපි සියලු දෙනාම වග බලා ගන්න ඕන. එන්නත් කන්නේ ලොව ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එන්නත් කරන්නේ මේ වෙනකොට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දැන් ලෝකේ රටවල් 14යි අපේ ප්‍රමාණයට එන්නත් කරන්නට අවිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ වෙනකොට අපි බලාපොරොත්තු වෙන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පාසල් දරුවන්ට එන්නත් කරන එක ගන්න වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගන්න. මොකද ලෝකේ සමහර රටවල් දරුවන්ට එන්නත් කරන කිරීම පිළිබඳ විවිධ මත තියෙනවා. එංගලන්තය වගේ රටවලුත් එහෙමයි. වයස් සීමාවන් පිළිබඳ විවිධ මත තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ සියල්ලම අරගෙන අපේ වෛද්‍යතුමන්ලා තීන්දුවක් ගත යුතුයි. අපේ රටේ කොහොමද කළ යුත්තේ කියලා. මොකද නැත්තම් තව අවුරුදු කිහිපයක් ගියාට පස්සේ ඒ චෝදනාවත් ගොඩ බෙදෙන අධිපතිතුමාට ආණ්ඩුවටයි කියයි. ඒ අය තීන්දුව ගත්තට පස්සේ ආණ්ඩුවක් විතර අපි සූදානම්. ඒ අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණය ලබා දෙන්න. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දුන් බව කියන පූජ්‍ය පල්ලේබැද්ද නන්දරත්න ස්වාමීන් වහන්සේ අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරන්නේ නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍යංශය නිවේදනය කරනවා. කැකිරාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ ආරක්ෂක අවදානමක් ඇති බවට පැතිර යන කටකතා මුළුමනින්ම අසත්‍ය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා. ගුවන් තොටුපළේ මෙන්ම මගින්ගේ ආරක්ෂාව 100%කින්ම තහවුරු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ. විද්‍යුත් තැපැල මගින් ලැබුණු යම් ව්‍යාජ තොරතුරක් පදනම් කරගෙන කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානමක් ඇති බවට කටකතා පැතිරෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් මේවන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. ගුවන් තොටුපළේ ආරක්ෂාව මෙන්ම මගින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර ආරක්ෂාව සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවකින් ඉල්ලා සිටින්නේ. දරුවන් ගැන හිතලා වර්ජන ක්‍රියාමාර්ග පැත්තකට දාලා විභාග කටයුතු වලට සහාය වෙන්නත් ඉගෙනවීම් කටයුතු ආරම්භ කරන්නත් කියලා සමාජයේ බොහෝ දෙනා ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වූ ගුරු වර්ජනයට අදට දින 67ක් වනවා. ගැටලුවට විසඳුම් දීමට රජ ක්‍රියාමාර්ග රැසක්ගෙන තිබෙනවා. ඒ අනුව විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීමට අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී එකඟ වුණා. අපසු උසස් පෙළ විභාගයේ සහ පහශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ සඳහා අයදුම්පත් යොමු කිරීමද මේ වන විට අඩාල වී ඇත්තේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතු වෙනුයි. මෙවන් තත්ත්වයක් තුළදී දරුවන්ගේ විභාග සියල්ල යළිත් කල්ය හැකි බවයි වාර්තා වන්නේ. අධ්‍යාපනය අහිමි වූ දරුවන්ට විභාග අහිමි කිරීමෙන්ද වළකින ලෙස 2021 විභාගවලට පෙනී සිටින දරුවන්ගේ දෙමව්පිය සංසදය ඉල්ලීමක් කරනවා.
දැන් මේ විදිහට බලුවාම දැන් අති විශාල කාල සීමාවක් විභාග කල් දාලා තිනවා සිලබස් එක කවර් කරන ප්‍රමාණයෙන් විභාගය පවත්වනවා ගුරුවරුගේ වර්ජනය කියලා කිව්වට ගොඩක් වෙලාවට කන්දේ අස සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ තුන මාසෙ ඉඳලාම පුදුලික ටියුෂන් පන්ති පවත්වනවා ඉතින් මේක ජාවාරමක් කරගෙන තියෙනයි දැන් මේකෙන් වෙන්නේ මේගොල්ලෝ මේ විභාගේ කල් දාන කියලා කියන්නේ ඒගොල්ලන්ට ආදායමක් ලබා ගන්න විභාග ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන්නේ නැත්තම් වෙන ලංකාවේ දැන් ඕන තරම් විභාග තිනවා ඔන්ලයින් විභාග රෙජිස්ටර් කරන හින්දා ඔන්ලයින් විදිහට විභාග රෙජිස්ටර් කරලා ඉවරලා ඒකෙන් දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා අධ්‍යාපනය ලබා දෙන්න මේ දරුවෝ විශාල පීඩනයකින් විභාග කල්දාන මේ ළමයි පුදුම විදියට අසහනයකට ලක් වෙනවා පාසල් ටික ආරම්භ කරන්න විභාග වලට ඉන්න දරුවන්ට මුලින්ම අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරන්න මේ ගුරු අරගලයේ ඉදිලා ඉන්න සමස්ත ගුරු ප්‍රජාවටම මතක් කරනවා මේ අරගලය මොහොතකට හෝ නවත්වලා මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ගුරුවරුන්ගේ ඉල්ලීම් සාධාරණ භාවයක් අපි දකිනවා නමුත් අපිට මේ වෙනකොට පැහැදිලිව දකින්න තියෙන තත්ත්වයක් තමයි ගුරුවරුන් තමන්ගේ ITN වෙනුවෙන් කරන අරගලය දේශපාලන මුහුණුවරක් බවට පත් කරගෙන තියෙනවා කෙසේ වුවද වර්ෂණයේ නිරත ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් නියෝජිතයින් සඳහන් කරන්නේ තමන්ගේ ඉල්ලීම් ලැබෙන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අත් නොහරින බවයි මුදල් අමාත්‍යවරයා සමග පවත්වන සාකච්ඡාව කළ යුතුයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකේ පාසුකම් කාර්කයෙකු වශයෙන් කටයුතු කරනවා කියන එක තමයි අවසාන තීරණේ. ඇත්තටම අධ්‍යාපන ලේකම්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ තීරණය කලින් අරන් තිබුණා නම් මේ ගැටලුව නැහැ. දැන් පාසල් ආරම්භ කිරීමල සැලසුම් කරනවා. නමුත් පාසල් ආරම්භ කිරීමල පෙර ප්‍රමුඛ කාර්ය බවට පත් වෙන්න ඕනේ ගුරු සහ විදුහල්පතිවරුන්ගේ මේ ගැටලුව විසඳා ගැනීම. මර්ධන ක්‍රියාවලට අපි බය වෙන්නේ නැහැ කියන කාරණාව කියන්න ඕනේ. මේ ප්‍රශ්නෙට සාකච්ඡාමය ප්‍රවේශයක් ගන්න. අපිට ඇරෙව ජනතාව උසිගැන්වල කිසිම තේරුමක් නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාමාර්ග ශක්තිමත්ව පෙරට ගන්නවා කියලත් කියන්න කැමතියි. 88 89 කාලේ චිත්වලින් කඩවහලා ටිෂ්‍යෝ පාට දැම්මා. දැන් මේ දශකයේ අය කරන්නේ Facebook එකෙන් කඩවහලා ගුරුවරු පාට දානවා. පරණ දේම තමයි අලුත් විදිහට කරන්නේ. ශිෂ්‍යෝ පාට දැම්මේ රටේ යුද්ධයක් පවතින වෙලාවේ. මේ වසංගතයක් ඇවිත්ලා තියෙනවා. අපේ ජනාධිපතිතුමා පත් වුණ වෙලාවේ ඒ වෙලාවේ රජ අස්ථාවර කිරීම සඳහා චිත් බෙදවුවේ නැති වුණත් අපි දැක්කා ගුරුවරු පාට දානවා. ඒ නිසා පරණ වයින් අලුත් බෝතලේ දාන එක තමයි ඒ අය කරන්නේ. මාර්ගගත ක්‍රමයේ උසේ ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට තර්ජනය කිරීමට ඇතම් ගුරු සංගම් නියෝජිතයින් ක්‍රියා කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙනුම් දී තිබෙනවා. පාසල් සිසුන්ට මාර්ගගත ක්‍රමයේ උසේ ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට එම කටයුතුවලින් ඉවත් වන ලෙස කුමන ආකාරයකින් හෝ බලපෑම් හා තර්ජන කළහොත් එම පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඍජුව පැමිණිලි කළ හැකි. අවුරුදු 15ක බාල වයස්කාර දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සිදු කළ විමර්ශනවලදී කාන්තාවන් හා දැරියන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය මෙම සැකකරු අත්අඩංගුවටගෙන ඇත්තේ රත්නපුර කලවාන ප්‍රදේශයේදී. ඔහු ගල්කිස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ හා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ බව හෙළිවීමෙන් අනතුරුවයි මෙසේ අත්අඩංගුවට ගැනුණේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් 46 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. දිවයිනම ආවරණය වන පරිදි සියලු පොලිස්ථාන ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මත් ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමේදී සැකකරුවන් 1538 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසනවා. දිවිනපුරා පිහිටි සැකකටයුතු ස්ථාන 4634ක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට ලක් කරනු ලැබුවා. ඒ මගින් හෙරොයින් ග්‍රෑම් 553යි මිලිග්‍රෑම් 880ක්, අයිස් නැමැති විෂ මද්‍රව්‍ය ග්‍රෑම් 449යි මිලිග්‍රෑම් 586ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගංජා කිලෝග්‍රෑම් 7ක් සහ ග්‍රෑම් 632ක්ද, විෂ මත්පෙති මත් කරල් 1005ක්ද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. වැඩිදුරටත් සිදු කරන ලද මෙහෙයුම් මගින් නීති විරෝධී මත්පැන් ලීටර් 2862ක් සහ ගෝඩා ලීටර් 9970ක් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සමස්ත මෙහෙයුමේදී සැකකරුවන් නැතිනම් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණු පුද්ගලයන් 1538 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා.
මෙතර කේරළ ගංජා කිලෝග්‍රෑම් 7ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අතරංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝණහීන කඳුරේ නිධාරින් සමත් වුණා. වැලිකඩ පළමු පටුමග ප්‍රදේශයේදී කළ වැඩලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 7ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 208ක් සමග සැකකරුවෙකු අතරංගුවට ගනු ලැබුවා. මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 118,570ක මුදලක් සැකකරු සතුව තිබී සොයා ගැනුණා. அமெரிக்காவே உள்ளங்கனே வென மாணவ ஹிமிகம் கென கதா நொக்கரன மாணவ ஹிமிகம் கொம்சம ஸ்ரீலங்காவே மாணவ ஹிமிகம் கென கதா கரியம ஹாஸ்யட கருணக் பவ ஆச்சாரிய பிரதிபா மகாநாம ஹேவா மஹதா பவசனவா ஜெனீவா மாணவ ஹிமிகம் கொம்சமட வெடிபுர முதல் யோதன ரட்டவல் ஆராக்ஷா கிரீமே சூக்ஷம வெடபில் விலா கிரியாத்மக பவாய் ஸ்வாதின் ரூபஹனி ஹத்வினி பை வெடசடஹன் டேக்விமின் ஏ மஹதா கியா சிட்டி බැචලට් මහත්මිය කරපු ප්‍රකාශය අභ්‍යන්තර ගැටලුවලට අනවශ්‍ය මැදිහත්වීමක් සිදු කරනවා කියන අදහස මේ වෙලාවේ සමාජගත වෙමින් තියෙනවා. සමහරවල් සමාජික රටවල් වලනොත් ප්‍රබලව මානව හිමිකම් කවුන්සලයට චෝදනාවක් විදිහට එල්ල වුණා. මානව හිමිකම් රකින්න තියෙන ආයතනයකට රටක අභ්‍යන්තර පුරවැසියන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන්. සජාතීන්ගේ සංවිධානයේ තියෙන මුඛ්‍ය පරමාර්ථය තමයි රටක ස්වාධිපත්‍ය පරමාධිපත්‍ය සුරකින්වයි කියන එක. ඒකෙන් තමයි UN මැන්ඩේට් එක හැදෙන්නේ. ඒ අය කළ යුත්තේ එක දෙයයි. රටක මානව හිමිකම් වර්ධනය කරන්න, ආරක්ෂා කරන්න, ගරු කරන්න අපිට උදව් කරන එක. එතකොට මානව හිමිකම් කවුන්සිලය කියලා කියන්නේ මේක අධිකරණයක් නෙමෙයි. අර්ධ අධිකරණයක් නෙමෙයි. සමාලෝචන මණ්ඩලයක් නෙමෙයි. මෙතනදී සිදු කරන්නේ රටකට රටේ තියෙන මානව හිමිකම් වර්ධනය කිරීම වෙනුවෙන් තවත් පෝෂණය කිරීම වෙනුවෙන් තල්ලුවක් දෙන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොතෙක් දුරට මේ වාර්තාවේ දේශීය යාන්ත්‍රණයට ඒගොල්ලෝ බලපෑමක් කරනවාද කියන එක. සමහර වෙලාවට ප්‍රබල රාජ්‍යයන් සිද්ධ කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම නොපෙනෙන ජිනීවා මානව හිමිකම් කවුන්සලයට සමහර වෙලාවට කුඩා රටක සිද්ධ වෙන අනපේක්ෂිත ක්‍රියාවක් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කියලා ප්‍රබල විදිහට හුවා දක්වනවා. දැන් එතුමිය කියනවා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කරන්න, වෙනස් කරන්න, ඒවා අයින් කරන්න කියලා. දැන් සති දෙකකට ඉස්සෙල්ලා ස්විට්සර්ලන්තයේ පැනෙව්වා එක්තරා පනතක්. anti-terrorism bill කිසිම සෝදිසි වරෙන්තුවක් ඕනේ නැහැ ගිහිල්ලා ඒවා සර්ච් කරන්න. කිසිම චෝදනාවක් ඕනේ නැහැ අත්අඩංගුවට ගන්න. ජිනීවා නුවර මම මේ කතා කරන්නේ. හරිද? මේක සම්මත වෙලා ඉවරයි. අපේ ත්‍රස්තවාදී වෙලැක්වීමේ පනතත් එක ගත්තොත් පල්ලෙහාටම ගිහිල්ලා. නමුත් මෙතන ඉන්න අයට ඒවා පේන්නේ නැහැ. දැන් මේ ගුන්තනඹෝබේ වදකාගාරය වහනවයි කියලා තමයි ඔබාමා බලයට ආවේ හිටපු ජනාධිපති. මේ හුවේ නැහැ. අදටත් මං ඡායාරූප පෙන්නන්නම්. මේක දෙන වද ඌවගේ වාර්තා කීපයක් ආවා ඊශ්‍රායෙල්ට විරුද්ධව. ඇමරිකා එක්සත් ජනපදයේ විටෝ පාවිච්චි කරා. ඒක ඉතනින් ඉවරයි. හැබැයි ඌවගේ මාව ලිබියාවට චීනේ රුසියාවක්වත් මුකුත් කරේ නැහැ. මතක නේද අර ඇමරිකාවේ අර ධන හිස තියලා තනිකරම ඝාතනය කරේ. ඊම නේ මුකුත්. වැඩිපුර සල්ලි දාන්න කවුද UNHRC membership එකට ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. ඒ කියන්නේ නමුත් ඊව ගැන කිසිම වාර්තාවක් නැහැ. ඒගොල්ලෝ හදනවා අපේ නේ වාර්තා. සමගින් ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. පසුර 1:55 සිට අපගේ පෑම් පෙබුවත් විකාශයේ බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්.